ආයුබෝවන් සුබ උදැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල දේශපාලන පරිගණීම් සිදු නොකිරීමට රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාව තුලින් ආරක්ෂාව සපයනවා අගමැතිගෙන් ප්‍රකාශයක් රටේ තරුණ පරපුරට සජිත්ගෙන් ඩබල් බලාපොරොත්තුවක් තරුණ පරපුර දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වලා අනුරකින් චෝදනා කෘෂිපෝක අපනයනයේදී නිමිත්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාවය ලබා දී වැඩි ලාභයක් ලැබීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ හසලක ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ බදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වුණා. අර අමුගම්මිරිස් නැතුව මේ ගම්මිරිස් වේලලා ප්‍රොසෙස් කරේ සුදු කළා අපේම පැක්කල යවන්න දැන් අපි ඒක අදින් යොදවන්න ඕනේ එතකොට අපිට වැඩි මිලක් ගන්න පුළුවන් වනාලේ ගම්වැදීමේ ගැටලුවට විසඳුම් දීමට රජය මේවන විටත් පියවරක නැතයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කළා මේ අතර අද ජනාධිපතිවරයා පාතතුම්බර ජනහමුවක් සඳහාද සහභාගී වුණා මෙතර මැණිකින්න ප්‍රදේශයට පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. ජනතා ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. දේශපාලන පරිගණීම් සිදු කිරීමට නොහැකි ලෙස රාජ්‍ය සේවකයාට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් පාදුක්ක ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවුරුදු එකමාරක් ඉදර කල් දැම්ම පළාත් සභාවත් කල් දාගෙන මැතිවරණින් හැංගෙන්න හැදුවා. එයාලගේ අවසනාවට කොමාරි වෙලාවට ජනාධිපතිවරණය තියන්න සිද්ධ වුණා. ඌ ජනාධිපතිවරණය තියුවා පළාත් සභාව කල් දැම්මා. අපේ ඊළඟ පියවර තමයි අපි මේක දිනලා අපි විවස්ථාව වෙනස් කරලා පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය අපි අනිවාර්යයෙන්ම තියනවායි කියන එක අපි තමුන්වහන්සේලා මතක් කරන්න ඕනේ. ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලන ඉතිහාසයක විපක්ෂයක් ආණ්ඩුවක් පිහිටවන්න ඡන්දය නොඉල්ලන එකම මැතිවරණය මේ මැතිවරණය. මොකද ඔවුන් ඉල්ලන්නේ සිරිකොත අල්ලන්න. ඔය උසාවියක ගිහිල්ලා එක බේරගන්නේ කියලා මෙහි ඉන්න තරුණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපි කියන්නේ අපිත් එක්කත් වැල්බෙන්න රටක් හදන්න. රටක් හදන්න අපිත් එක්ක එක්කවුරේ. මේ අතර මාතර මාකන්දර ප්‍රදේශයේදීද තවත් ජනහමුවක් අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්ද දීලා පෙන්නුවා පාරක් මෙන්න මේ පාර දිගේ යන්න අපි ලෑස්ති කියලා ජනතාව කිව්වා. එමනම් මේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 3-2ක බලයක් අපිට ලබා දෙන්න. ව්‍යවස්ථා වෙනස්කම් කරන්න තියෙනවා වෙනස්කම් කරන්න. රට ඒකීය රටක් බවට පත් කරන්න අපි පොරොන්දු වෙලා තියෙනවා ජනතාවට. ඉතින් මේ බලය තියෙන්න ඕනේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට මිසක් වෙන පක්ෂයකට නෙවෙයි. මම හිතනවා තමුන්වන්සලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකත්වයක් තමුන්වන්සලා පත් කර ගැනීම තමුන්වන්සලාගේ යුතුකමක් වගකීම. ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම 25ක තරුණ නියෝජනයකට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දෙන බව සමගිය ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති හමුවකට එක් වෙමින් සමගී ජනබලවේගයේ නැගෙනහිර කොළඹ තරුණ බලමණ්ඩල හමුව කොළඹදී පැවැත්ුණා. ඒ සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මින් ඉදිරියට ක්‍රියාත්මක වෙන සෑම මැතිවරණයකදීම තරුණ පරපුරට
අනිවාර්යෙන් 25ක මැතිවරණ අවස්ථාවක් අපේක්ෂක අවස්ථාවක් අපි ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. ඒක දෙයක් තමයි පොරොන්දු හැටියට ඉදිරිපත් වෙන බොහෝ අදහස් දියාරු වෙලා යනවා. කාරුණ්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරන අපි වැඩපිළිවෙල නීති කෙටුම් පනතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තාවුන්නේ ඓතිවාසිකම් රටේ නීතිය බවට අනිවාර්යෙන්ම පත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. අද බොහෝ අවස්ථාවල තාවුන්නේ ඓතිහාසිකින් ආරක්ෂා කරන්නට බොහෝ දෙනා යන්නට ඕන දේශපාලන රැකවරණ උදෙසා මන්ත්‍රීවරු පසුපස යන්නට ඕන. ඒ එසේ සිදුවිය යුතු නැහැ. අපේ රටේ තීන්දුව තීරණ ගන්නා වූ සංදිස්ථානවල ආයතනවල තරුණ නියෝජනත්වයේ තිබෙන්නට ඕන. අපි අදහස් කරනවා අපේ රජයක් තුල විවිධ ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත් කරනකොට අධ්‍යාපනයේ නිසිතන ලබා දීලා අපි ප්‍රතිශතයක් වෙන් කරලා තාරුණ්‍යයට අනාගත වගකීම බාර දෙන ක්‍රමයක් අපි සලස්සනවා කියන එක ප්‍රකාශ කරන්නට ඕන. COVID-19 වෛරසය පිළිබඳ මෙරට සිදු කළ පරීක්ෂණ තවදුරටත් කඩිනම් වූයේ නම් COVID දෙවන රැල්ලක අවධානමක් මෙරටට ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එදා මම කිව්වා ටෙස්ට් කරන්න කියලා. ඒ පරීක්ෂණ කරා නම් භාගිලාට අද මේ තත්ත්වෙ එන්නේ නැහැ. පොදුජන පෙරමුණ ප්‍රධාන ප්‍රචාරක රැලි తాවකාලිකව නවතයි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. එකක් අටුරේ මේකෙන් බේරෙන්න තිබුණානේ. අද අපිට තියෙන විශාලම ප්‍රශ්නේ කොරෝනා ප්‍රශ්නේ. අපි කොහොමද මේ කොරෝනා එකට මූණ දෙන්නේ කියලා. මේ රටේ කොරෝනා තර්ජනය ආවහම ජනාධිපතිතුමා ක්‍රියා කරා වහාම කොරෝනා තර්ජනය නිසා මේ රටේ වැඩ කටයුතු නවත්තන්නේ. ඒක හොඳයි. අපිත් ඒකට සහයෝගය දුන්නා. ඊට පස්සේ ඡන්දේ විගහට තියන්න උමනා වුණා. මැතිවරණ කොමිෂන්ට බැන්නා, දොස් කිව්වා. අපි ටිකක් කල් ගන්න. මුගක් අය කිව්වේ අගෝස්තු 22 වෙනිදා ඊට පස්සේ තියන්න. එතකොට මේක තියනවා නම් මෙවන මාසයක් විතර අපිට තියෙනවා පරීක්ෂණ පවත්වන්න. ඒත් පරීක්ෂණ අපි පැවැත්වුවේ නැහැ. ඒ මොක්වත් කරේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමිය තාම පිළිතුරු දෙන්නේ නැහැ. ඇත්ත අහන්න. අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් විතරක් අහන්න යන්න එපා. දෙයියෝ සාක්කි මොනවා කරත් WHO එකෙන් ඇහුවත් මේ කොළඹ කාර්යාලෙන් නම් අහන්න එපා. ඒගොල්ලොත් මේක වහන්න ක්‍රියා කරා. පාසල් ආරම්භ කරා විතරයි. මෙහෙම පැතිරෙනවා මොකද වෙන්නේ? බස් එක යනකොට ළමයි සංඛ්‍යාව අඩු කරනවද? කී පන්ති කීයක අඩු කරලා තියෙනවද? ඔයා ගැන හිතලා ක්‍රියා කරන්න. රටේ තරුණ පරපුර දේශපාලඥයන්ගේ අතකළු බවට පත්වැති බව ජාතික ජනපද වේකේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති තරුණ සමුළුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනපල වේගයේ තරුණ සංවිධානයේ විසින් හෙට සටනට පනපුවන නවරැල්ල තේමා වැටතේ සංවිධානකල වැඩසටහනක් ජාතික ජනපල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. අපේ රටේ දේශපාලනයේ මුළුමනින්ම ජාතික දේශපාලනයේ ජාතික වශයෙන් පෞල් කීපයක් මතද ප්‍රාදේශීය දේශපාලනයේ ප්‍රාදේශීය පෞල් කීපයක් මතද කේන්ද්‍රගත වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊළඟ පියවර ඊළඟ ලේයර් එක සපයන්නේ හිටපු ඇමතිවරු සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ දුවදරුවෝ. පළාත් සභාව බැලුවොත් ඒකේ ඊළඟ කණ්ඩායම නිර්මාණය කරලා තිබෙන්නේ ප්‍රාදේශීය සභාවේ හිඳවා සිට තමගේ දරුවන් සහ සමහර තැන්වල බිරිඳවරු. ඒ නිසා අපේ රටට නව දේශපාලනය නව දේශපාලන බලය පත්පත් කර ගැනීම සඳහා නව තාරුණ්‍ය නැගී සිටීම නව තාරුණ්‍ය අරගලයක් අපි ඉදිරියට කළ යුතු තිබෙනවා. හැකියාව තිබෙන දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන් කොන්ද කඩ දේශපාලකයන් පිටුපස හඹාගෙන යන දේශපාලකයන් පිටුපස හඹාගෙන උන්ට වඩා ගාට යන තාරුණ්‍යයක් නිර්මාණය කළා තිබෙනවා. උන්ට රැකියාවක් හොයා ගැනීම වෙනුවෙන් දේශපාලනී අතකොළු සහ ඒගොල්ලගේ වැඩ කරුම් බවට පත් වෙන සිදුවීම්. මේ වෙනස් කර යුතු නැත්. මේට එරෙහිව අපි අරගලයක් කළ යුතුද දැන්. මේ අරගලය සහාතික වශයෙන් අප විසින් ශක්තිමත් කළ යුතු ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු අරගලයක් අප ඉදිරිපිට තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ පවත්වන දිනය කිසිසේත් වෙනස් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
गंपहा दिस्त्रिके देशपालन पक्ष नियोजितीन सह आरक्षकांश निलधारण समग साकच्छावक गंपहा दिसाले कम कार्यालय दी अपवत्तुना ए मैतिवरण कमिसमे सभापति महिंद देशप्रिय महतागे प्रधानत्वेन साकच्छावे दनतुरुव सभापति वर्या माध्यमे दिनगु प्रश्नवलट मेलेस पिलितुरु लबा दुन्ना बरपतल प्रश्न देशपालन पक्ष नियोजित प्रचार අපට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ කියන එක දුක් ගැන විල තමයි අමම කිව්වේ. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක දැන් මතුවලා තියෙන ප්‍රශ්නෙත් එක්ක කොහොමද කියන්නේ බැත්තිකට ඒක වෙනසක් නැහැ. වෙන්න තියපු විදිහටම මේ ඡන්දෙත් තියෙනවා. එතකොට මේ දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු මොකක්ද නැවැත්වීමක් හරි මොකක් හරි සීමා ගින්නක් කියලා තියෙනවද මැතිවරණ? නෑ අපි කොහොමදත් සීමා කරලානේ තිබුණේ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියලා දෙවුණා. සාමාන්‍ය රැසියාවක් 100යි නායකයන නම් 500යි. මීටරේ දුර තියන්න මුහුණු ආවරණය පළඳින්න පිරිසුදු කරන්න ආපු අයගේ නම් තොරතුරු තියාගන්න මේමනේ දැන් පන්තිල් ආරක්ෂා කරන්න කිව්වට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්තම් එහෙම නැත්තම් අනිත් ආගමක වුණත් ඒ කියන දේවල් ආරක්ෂා කරන්නේ නැත්තම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ ඒ කියන අයගනේ මාර්ගෝදේවිස ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඒවට සහභාගී වෙන ආධාරකරුවන් තමයි වක් කියන්නේ එතකොට තමයි ඉදිරියේදී මේ කොවිඩ් ප්‍රශ්නේ සමාජයෙන් පැනනගුණොත් ඉදිරි මැතිවරණයට कोई जरा बलपाई कोई जरा बलपान नहीं चंद थी ना ठीक है कोचेरा वेडिंग ना मैं वेडिंग नहीं नहीं उधर मेवे वाले उधर गंपा सैन प्रमाण नहीं वेडिंग नहीं मेक पालने करेगा तब में अतिवेन में क्या ला बाईवेन एक आई अतिवेन नहीं क्या ला महा आड़म बरेगी ने कहीं देखा मेक आई අන්ත දෙක මේක මහා පැතිරේ විනාශයක් වෙයි කියලා බය වෙන එක වැඩකුත් නැහැ මේක හැදෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම පාලනය කරලා තින්නේ කියලා කියන එකත් දෙකම වැරදි. ඒ දෙකට මැද්දෙන් අපිට තියෙන්නේ ජනතාව ආරක්ෂා කරගෙන ඡන්දේ තියෙන එක විතරයි. ඔබතුමා කියන්නේ මොන තත්ත්වයක් උඩත් අනිවාර්යෙන් ඡන්දේ පැවැත්වෙනවා කියන එක? මොන තත්ත්වයක් කියලා කියන්න බෑනේ ලෝකේ කරගෙන එක නැවතුනොත් ඡන්දේ තියන්න බෑනේ. හරි හොඳයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයට අභියෝග කළ හැකි කිසිදු පක්ෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ශිහාන් සේවසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපිට පොදු ජන පෙරමුණ හැටියට කිසිදු දේශපාලන පක්ෂයක් අභියෝගයක් බවට පත් වෙලා නැහැ. ඒ දේශපාලන පක්ෂයකට අද පොහොට්ටුවට අභියෝගයක් කරන්න පුළුවන් ඒ දිස්ත්‍රික් වල අපේක්ෂකයන් හෝ නායකයන් අපිට දකින්න නැහැ. ඒ අනුව මේ වෙනකොට අපි දකින සුවිශේෂී තත්ත්වය තමයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු බහුතර කණ්ඩායමක් මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අරගෙන යන වැඩපිළිවෙලට ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අරගෙන යන වැඩපිළිවෙලට සහය දක්වීමට නියමිතයි. ඒ අනුව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික් පොහොට්ටුවට පැහැදිලිවම ජයග්‍රහණය කරන්න පුළුවන් කියන කාරණා. ඒක නිසා මේ රටේ අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට මෙහෙවන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන පැහැදිලි බහුතරයක් සමග පාර්ලිමේන්තුවක් අපේ රටේ ජනතාව සකස් කර දෙන්න මේ වෙනකොටම තීරණය කර අවසන් කියන එක අපිට පේන්න තියෙනවා. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා ජලිකම්බෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.